ඔයා ස්ටුඩන්ට්ස් ගෝල්ඩන් ඩොග්ස් ඉංග්‍රීසි ඇකඩමි වෙනුවෙන් ඔන්න අද දවසේ ඔයාලට අපි ගෙන එන අලුත් අවුරුදු තෑග්ග විශේෂයෙන් මේ තෑග්ග දෙන්නේ අපි 2021 ඕ ලෙවල් ලියන ස්ටුඩන්ට්ස්ලට එතකොට අද දවසේ අපි සාකච්ඡා කරන ඉතාමත් විශේෂ ප්‍රශ්නයක් ඔයාගේ ඉංග්‍රීසි වල සෙකන්ඩ් පේපර් එකේන ඒ තමයි 15 වෙනි ප්‍රශ්නය සාමාන්‍ය වල 15 වෙනි ප්‍රශ්නේ දන්නව මොකක්ද කියලා අර දිග ඡේදයක් දීලා උත්තර ලියන්න වෙන ප්‍රශ්නේ එතන ගොඩක් අය මේ ප්‍රශ්නේ මතක් වෙනකොටත් නිකන් බොහොම අප්සෙට් වෙරි අන්ප්‍රසන්ට් ක්වෙස්චන් ගොඩක් අය මේ ප්‍රශ්නට කැමති නැහැ ඇත්තම කිව්වොත් මම ඕලිවල් කරන කාලෙත් මමත් වැඩි කැමැත්තක් නැහැ මේ ප්‍රශ්නෙට මොකද ප්‍රධාන හේතුව තමයි ප්‍රශ්නේ තියෙන ඡේද ටිකක් අමාරුයි සමහර වචන අපිට තේරෙන්නේ නැහැ සමහර වාක්‍ය තේරෙන්නේ නැහැ ඒ වගේ වෙලාව අනිත්‍ය තමයි විශේෂම කාලය ගත වෙනවා වැඩි මේ ප්‍රශ්නෙට ඒ නිසා මේ ප්‍රශ්න ටික ක්‍රිටිකල් ක්වෙස්චන් එකක් ගොඩක් වෙලාවට ස්ටුඩන්ට්ස්ලා ඕ ලෙවල් එක්සමිනේෂන් එකේ ඉංග්‍රීසි පේපර් එලීලා ආවට පස්සේ එයාලා කියනවා නම් මට කාලේ මදි වුණා කියලා. ඒකට ප්‍රධානම හේතුවක් තමයි මේ 15 වෙනි ප්‍රශ්නේ. එහෙනම් අද දවසේ ඔයාලට මම ටිප්ස් පහක් කියලා දෙනවා මේ 15 වෙනි ප්‍රශ්නේම හොඳටම මුණ දීලා ඒකෙන් උපරිම ලකුණු ලබා ගන්න. ටිප් නම්බර් 1 ඒ තමයි ඔය කොයිම වෙලාවකවත් 15 වෙනි ප්‍රශ්නේ ඉවර වෙලා 16 ට යන්න ඉන්න එපා. මොකද ගොඩක් වෙලාවට මම දකින වැරැද්දක් තමයි මේ අපි ඔය පේපර්ස් බලනකොට එහෙම සහ ඒ ළමයික සාකච්ඡා කරනකොට අපි දකලා තියෙන ගොඩක් දෙයක් තමයි ගොඩක් ළමයි 15 වෙනි ප්‍රශ්නේ ඉවර කරලා ඊට පස්සෙ තමයි 16 ට යන්නේ. අනිත් ප්‍රධාන කාරණය තමයි 16 වෙනි ප්‍රශ්නේ චුට්ටක් අමාරු වෙන්නේ. ලියන්න ගොඩක් දේවල් තියෙනවානේ. 15 වෙනි ප්‍රශ්නේ ගොඩක් ළමයි කැමති නැහැනේ. එහෙනම් ගොඩක් අය මොකද කරන්නේ? 15 වෙනි ප්‍රශ්නේ 16 වෙනි ප්‍රශ්නේ අන්තිමට කරන් ඉතුරු කරගන්නවා. ඔන්නම තමයි ආ කරන් ලොකුම වැරද්ද. හේතුව තමයි 15 වෙනි ප්‍රශ්නේ එච්චර ආසිතින ප්‍රශ්නයක් නෙවෙයි. ඒක කියවද්දිත් අපිට පොඩි අකමැත්තක් තියෙනවා. ඊත් දැන් අපේ මයින්ඩ් එක ඒ විදිහට හැදිලා නිකන් අකමැති දෙයකට අපි මූණ දුන්නට පස්සේ 16 වෙනි ප්‍රශ්නෙට යනකොට ළමයි 16 වෙනි ප්‍රශ්න තමයි වාගේ පේපර් එකේ තියෙන වැදගත්ම ප්‍රශ්නේ. මම ඒකට කියන්නේ මැජික් ක්වෙස්චන් එක කියලා. ඇයි ඒ? ලකුණු 15ක් හම්බ වෙනවා. ඉතින් අර අකමැති ප්‍රශ්නයක් කරලා 16 වෙනි ප්‍රශ්නට යනවා කියන්නේ වාගේ මයින්ඩ් සෙට් එක හරියට හැදිලා නැහැ. ඔයාගෙන් හොඳ අවුට්පුට් එකක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා මගේ යෝජනාව තමයි පුළුවන් තරම් එක්කෝ සෙකන්ඩ් පේපර් එකේ 16 වෙනි ප්‍රශ්නේ මුලින් කරන්න 15 වෙනි ප්‍රශ්නය අවසානයේ තියාගෙන කරන්න ප්‍රශ්නයක් නැහැ. මොකද ලකුණු 8යි හම්බ වෙන්නේ. එතන ඔය ලකුණු 8ට වඩා වෙන වැදගත් ප්‍රශ්න ඕන තරම් තියෙනවා. ඒ නිසා ඒක අවසානට තියාගෙන අනිත් කාරණේ තමයි මේ ප්‍රශ්නෙට මහ ලකුණු බය වෙන්න එපා. මේක අමාරු ප්‍රශ්නයක් නෙවෙයි. අමාරුයි වගේ පෙවුනට බොහොම සරල ලේසි ප්‍රශ්නයක්. හරි. ටිප් නම්බර් 2 මොකක්ද? ඒ තමයි ඔයා අනිවාර්යයෙන්ම මේ 15 වෙනි ප්‍රශ්නේ කරනකොට you have to read 2 times. දෙපාරක් රීඩ් කරන්න ඕනේ. ඒක රීඩ් කරන්න මෙහෙමයි. මේ 15 වෙනි ප්‍රශ්නේදී අපි කියනවා ටෙක්නික් එකක් තියෙනවා ස්කෑන් ඇන් ස්කිප් කියලා. මොකද්ද ස්කෑන් ඇන් ස්කිප්? ඒක දැන් කියලා දෙන්නම්. එතකොට ඔයා එකපාරක් අනිවාර්යයෙන්ම සාමාන්‍ය විදිහට normally රීඩ් කරගෙන යන්නන මහා වේගින් නෙවෙයි, මහා හිමීනුත් නෙවෙයි, natural speed එකකින් ඔයා රීඩ් කරන්න. එතකොට ඒකේ තියෙන මොන හරි දෙයක් ඔයාගේ මයින්ඩ් එකට යනවා. ඔයාට යනවා මොකද මේකේ තියෙන්නේ මේ වගේ කාරණයක් තමයි දීලා තියෙන්නේ කියලා පොඩි දල අදහසක් යනවා. ඊට පස්සේ ඔයා ඒ දීලා තියෙන උත්තර ටික ඒ ප්‍රශ්න වලට උත්තර ලියන්න try කරන්න. අනිවාර්යයෙන්ම ඔයාට සියලුම ප්‍රශ්න වලට උත්තර ලියන්න බෑ. හැබැයි සමහර ප්‍රශ්න වලට ඔයාට උත්තර ලියා ගන්න පුළුවන්. ඒ ටික ලියන්න. දෙවෙනි පාර ඔයා අර ලියන්න බැරි වෙච්ච ප්‍රශ්න තියෙනවනේ. ඒ ලියන්න බැරි වෙච්ච ප්‍රශ්න නැවත පොඩ්ඩක් හොඳට කියවන්න. ඒක ඔළුවට දාගන්න. දෙවෙනි වටේ මොකද කරන්න ඕනේ? දැන් ඔයා අර ප්‍රශ්න ටික හොඳට කියවුවනේ. ප්‍රශ්න ටික කියවුවට පස්සේ ඡේදය නැවත කියවන්න. ඔන්න ඔයාට ඡේදය කියවගෙන කියවගෙන යනකොට මර ප්‍රශ්නේ උත්තරේ මෙතන තියෙනවා. අන්න ඒ වගේ අයිඩියා එකක් එනවා. ඒ නිසා ඔන්න ටෙකන් ටිප් එක දෙපාරක් කියවන්න ඕනේ. කියවන්න ඕනෙත් මම කියලා දුන්න ක්‍රමයට. එහෙනම් ටිප් නම්බර් 3. සාමාන්‍යයෙන් වර්තමානයේ අහන සෑම 15 වෙනි ප්‍රශ්නයකම ෆස්ට් ක්වෙස්චන් එකෙම ට්‍රූ ෆෝල්ස් දාන එක. හරිද? ඔන්න ටෙක්නික් එකක් කියනවා හොර ක්‍රමයක් කිව්වොත් කමක් නැහැ. ඒ තමයි
ඔයා හිතන්නකෝ මේ දැන් ඇත්තටම 2 4 දාන එක හරියට කරන්න නම් ඔයාට සම්පූර්ණ ඡේදය හොඳට තේරෙන්න ඕනේ. අපි හිතමු කවුරු හරි කෙනෙක් අපේ මේ වීඩියෝ බලන කෙනෙක් හරි වේවා කාටද ඡේදය පොඩ්ඩක්වත් තේරුන්නේ නැහැ. එහෙම වුණොත් ඔයා මොකද කරන්නේ කණාවට හරි උත්තර ටික ගන්න අපි කියන්නේ කණාවට ගන්නවා කියලා random හරි කොහොමද try කරනවානේ. එතකොට ඔයාලා මොකද කරන්නේ? අර true false එක කියන්නේ හරි නම් හරි වැරදි නම් වැරදි උත්තරේ t අකුර f අකුර දාන එක ඔහේ හිත දාන්න. ඒකම මොඩ වෙනවා. එහෙම වුණාම සමහරවිට ඔයාලගේ ප්‍රශ්නෙට ඒ පළවෙනි කොටසට ලකුණු බිංදුවක් ලැබෙන්න පුළුවන්. එහෙනම් ඔයා කරන්න ඕන හොඳම දේ තමයි ඔයා උත්තර දන්නේ නැත්නම් true false වලට එක්කෝ true වලට t t t t t කියලා ඔක්කොම t දාන්න. එහෙම නැත්නම් false වලට ඔක්කොම f f f f කියලා දාන්න. දෙකෙන් එකකට දෙකට දාන්න එපා. ඔයා නිකමට හිතලා බලන්න එයි මම මේක කියන්නේ කියලා ලකුණු බිංදුවක් වෙන්නේ නැහැ. අනිවාර්යෙන් ලකුණු දෙකක් තුනක්වත් එනවාමයි. හැබැයි මම පෞද්ගලික අත්දැකීමෙන් දන්න විදිහ තමයි ප්‍රශ්න සාමාන්‍යයෙන් මේ පළවෙනි කොටස පහක් තිබුණොත් වැඩි ප්‍රමාණයක් ගොඩක් වෙලාවට තියෙන්නේ true වලට. ඒකෙන් වෙනස් වෙන්න පුළුවන් හැබැයි. ඒ නිසා මම ශිෂ්‍යෙක් වුණා නම් මම කරන්නේ ඉස්සරමන t t t t කියලා ඔක්කොම දාගෙන යනවා. ඔයා කැමති නම් එහෙම කරන්න. එහෙම නැත්නම් false වලට ඔක්කොම දාගෙන යන්න. හරි. එහෙනම් අපි ඊළඟ කතාවම tip number 4. ඒ තමයි ඔයාගේ ප්‍රශ්නේ. ඒ කියන්නේ 15 වෙනි ප්‍රශ්නේ අවසානට තියෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ කොටසක් ඒකේ තියෙන එකක් තමයි සාමාන්‍ය ඡේදය කියවගෙන යනකොට ඔයාට පෙනේ ඡේදයේ එක වචනයක් නැත්නම් වචන දෙකක් highlight කරලා තියෙනවා. ඒ කියන්නේ එක bold කරලා තියෙනවා, තද කළුකරෙන් තියෙනවා, එහෙම නැත්නම් underline කරලා තියෙනවා. අනිවාර්යයෙන්ම ඔකෙන් ප්‍රශ්නයක් අහනවාමයි. මොකක්ද අහන්නේ? ඒ වචන refer වෙන්නේ, ඒ වචන වලින් අදහස් කරන්නේ මොකක්ද කියන එක තමයි අහන්නේ. ගොඩක් වෙලාවට ඔය වචන විදිහට දෙන්නේ I, you, we, they, he, she, it වගේ pronoun එකක්. නැත්තම් එයාගෙන් derive කියන අපි කියනවා possessive pronoun එකක්, possessive adjective එකක්. අන්න ඒ වගේ එකක් තමයි දෙන්නේ. හොතර මතක තියාගන්න ඔය ප්‍රශ්නය આવොත් ඔයා මෙහෙමයි කරන්නේ. ගොඩක් ළමයි මුළු ඡේදෙම ආයෙ කියන මේ මොඩ වැඩේ කරන්න එපා. හොතර මතක තියාගන්න ඔයාගේ ওই තදකලෝකුරෙන් දීලා තියෙන වචනේ තියෙන වාක්‍ය තියෙනවනේ. එක්කෝ උත්තරේ තියෙන්නේ වාක්‍යෙමයි. එහෙම නැත්නම් ඊට කලින් වාක්‍යය තියෙනවා. එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඊට කලින් වාක්‍යය තියෙනවා. මම ආයෙ කියනවා ගොඩක් වෙලාවට තදකලෝකුරෙන් දීලා තියෙන වචනෙන් හඳුන්වන්නේ රිෆර් කරන්න මොකද්ද කියලා අහනවනේ. උත්තරය එක්කෝ තදකලෝකුරෙන් තියෙන ඒ වාක්‍යෙම තියෙනවා. එහෙම නැත්නම් ඊට කලින් වාක්‍යය තියෙනවා. එහෙම නැත්නම් ඊට කලින් වාක්‍යය තියෙනවමයි. ඔන්න ඔක ෆලෝ කරන්න. එහෙනම් ටිප් නම්බර් 5 අන්තිම ටිප් එක. ඒ තමයි ඔයා හිතන්න ඔයා දෙපාරක් කියුවා උත්තර ලියුවා නමුත් සාර්ථකවට උත්තර ලියා ගන්න බැරි වුණා තව ප්‍රශ්න වර්ගයක් තියෙනවා. ඔයා කරන්න ඕනේ එකම එක දෙයයි ඒ ප්‍රශ්නේ තනිකරම තාවකාලිකව අමතක කරන්න, අමතක කළා ඊළඟට කරන්න. දැන් ගොඩක් ළමයි මේක අවසානට දාගෙන තිනවන ලියන එක ප්‍රශ්නයක් නෑ මම මුලින්දිත් කිව්වා. ඒතරම් try කරන්න. ඔයාට වෙලාව මදි වගේ එනවනම් දෙපාරක් ලියනකොට ඔයාගේ time එක ඉවරයි නම් 7-5කටවත් ඒ ගැන හිතන්න එපා. දන්න ටික ලියුවා ඒ ටික ගලයි. ඉස්තන් තිබ්බට කමක් නැහැ. මොකද ගොඩක් වෙලාවට ගුරුරු කියන දෙයක් තමයි ඉස්තන් තියන්නම පුළුවන් තරම් ලියන්න කියලා කියනවනේ. නමුත් දැන් හිතන්නකො දැන් ඔයා අවසානෙට මේ ප්‍රශ්නේ තියාගෙන හිටියනම් ඔයාට වෙන කරන්න දෙයක්වත් නැත්තම් මේක try කරන්න try කරා බෑ නම් කොහොමද දෙන්න වෙනවද මේක එකද? හැබැයි කවුරු හරි කෙනෙක් මේක අන්තිමට කලින් කරා කියලා හිතන්නකො. එතකොට එයා සම්පූර්ණ උත්තර ටික ලියා ගන්නවා. නැවත ඡේද කියවනවා. නැවත කියවනවා. නැවත කියවනවා. අනිවාර්යෙන් මෙයාට ටයිම් එක විනාඩි 15ට වඩා යනවමයි එමුණු. මොකද එක්සෑම් ඩිපාර්ට්මන්ට් එක මේ ප්‍රශ්නේ දාන්නේ වෙන මොනවාටවත් නේ ඔයා කාලය කරනවද කියලා බලන්න. ඔයා ටයිම් එක වේස්ට් කරනවද කියලා බලන්න. එතන ගොඩක් ළමයි මේ උගුලට අහු වෙනවා. එහෙනම් උගුලට අහු වෙන්නේ නැවෙන්න මොකද ගන්න? ඔයාගේ හොඳ මම කියනකට self discipline එකක් තියෙනවා. ඒ තමයි විනාඩි 15 තුර උත්තර ලියන්න බැලුවා. උත්තර ලියන්න බෑ නම් ඒක හැමම තාවකාලිකව අමතක කරලා ඊළඟ ප්‍රශ්නෙට ගියා. අවසානට විනාඩි 5ක් විතර වෙලාව තිබුණොත් නැවත ඇවිල්ලා බලන්න. නැත්තං ඒක අමතක කළාද නෑ. ලකුණු 8යි දෙන්නේ. ඔච්චර වැරුණත් ලකුණු 8යි දෙන්නේ. ඉතින් ওই ලකුණු 8ක් වෙනුවෙන් තමුන්ගේ ටයිම් එක වේස්ට් කරගෙන වෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න තියෙන chance එක නැති කරගන්න තරම් මෝඩ වෙන්න එපා. තේරුණාද? ඒ ලකුණු 8ෙන් try කරලා ලකුණු 5ක් 4ක් ගත්තත් හොඳටම ඇති. ඒ නිසා බැරිමුණොත් ඒක අතහැරලා දැන් ප්‍රශ්නයක් නෑ. ලකුණු 2 3ක් හරි යනවනේ. එනම් ওই ටික තමයි කියලා දෙන්නේ ටිප්ස් ටික.
ඔබ මෙවර O level ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා මුහුණ දෙන ශිෂ්‍යයෙක්ද? තාම පාස් පේපර්ස් කරන්නේ නැද්ද? පාස් පේපර්ස් ක්ලාස් වලට ජොයින් වෙන්නේ නැද්ද? ඔය පාස් පේපර්ස් ක්ලාස් එකට ජොයින් වෙන්නේ නැත්තේ ඔයාලා ටයිම් එක නැති නිසාද? එහෙම නැත්නම් මුදල් නැති නිසාද? ඒ වගේම තමයි O level exam එක මේ පාර ලිව්වත් අවශ්‍ය තරම් ග්‍රැමර් දැනුමක් ඔයා ගාව නැද්ද? එහෙනම් මේ සියල්ලටම විසඳුම Mr. English mobile app එකේ තියෙන Basic English within 40 days සහ O level paper discussion කියන කෝස් දෙක. අදම Play Store හරහා download කරගන්න. මොනවාරි ගැටලුවක් තියෙනවා නම් මේ WhatsApp අංකයට WhatsApp message එකක් දමන්න. එහෙනම් තව මතක් කිරීමක් කරන්න තියෙන ඇත්තම ඒ තමයි දැන් ඔය අද කියලා දුන්නා වගේ එක එක paper එකේදී ඒ paper එක ලියන ක්‍රම මොනවද? ඔයයි paper එකේ මේ ප්‍රශ්න ලියන්න ඕන මොන වෙලාවටද? මේකට මොන time එකක්ද ඔයා manage කරගන්න ඕනේ? ඊළඟ උත්තර දෙන්න මොන මොන techniques ද ඔයා දැනගන්න ඕනේ? මේ සියල්ල ඔයාට දැනගන්න අවශ්‍ය නම් ඒ සියල්ලටම විසඳුම තියෙනවා අපේ Golden Talks English Academy එකේ මම කරන ෆයිනල් බූස්ටිං සෙමිනා සීරීස් එකත් එක්ක ඕ ලෙවල් ළමයි වෙනුවෙන් කරන අවසාන සෙමිනා සීරීස් එක. හරි. එතකොට මේ සෙමිනාස් තියෙන්නේ සෑම සෙනසුරාදාකම පාන්දර 4ට. මොකද මේ තියෙන ඉලෙක්ට්‍රිසිටි ප්‍රොබ්ලම් එකත් එක්ක. එහෙනම් ඔයාට එක්සැමිනේෂන් එකේදී ඉංග්‍රීසි වලට A1ක් ගන්න අවශ්‍ය නැහැ. ඔයාගේ හීනයක් වෙලා තියෙන ඔයාගේ රිසල්ට් එකට යන්න අවශ්‍ය නම් අනිවාර්යයෙන් ඔයාලට පුළුවන් Golden Talks English Academy එකේ අපේ ඕ ලෙවල් ළමයි වෙනුවෙන් කරන ෆයිනල් සෙමිනා සීරීස් එකට ජොයින් වෙන්න. අනිත් වැදගත්ම කාරණා තමයි ඔයාලා අපේ ක්ලාස් එකට ජොයින් වෙනවා නම් ඕනෑම වෙලාවක රෙකෝඩින්ග්ස් ලබා දෙනවා. මොකද මේ තියෙන විදුලි කප්පාදු හේතු කොටගෙන. එහෙනම් මේ අදාළ සියලුම විස්තර මේ සෙමිනා එකට ජොයින් වීම සම්බන්ධ තියෙන අදාළ ඔක්කොම විස්තර අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඩිස්ක්‍රිප්ෂන් එක බලලා අනිවාර්යයෙන් සෙමිනා සීරීස් එකට ජොයින් වෙන්න. තවත් ගොඩාක් දේවල් කියලා දෙනවා. ඒ දේවල් අනුගමනය කරලා ඔයාගේ ඉංග්‍රීසි ඕ ලෙවල් ඉංග්‍රීසි වල ඔයාගේ රිසල්ට් එකට යන්න පුළුවන්. එහෙනම් have a great day.